සම්බදු සරණයි සැද හැති. ඔබ සියලු දෙනාටම බෞද්ධහා රෝපවාහිනී නාලිකාවේ දායකත්තු ධර්ම දේශනාව සඳහා අද නවසේදී අපගේ දම් සභහ මණ්ඩ පේට වැඩමවා වදාල දේශකාණන් වහන්සේ පළමුකොට හඳුවා දෙන්නම්. සුපින්නොත්නී අධදවසේදී ධර්මානු ශාසනාව පවත්වන්නට අපගේ පුුණ්්‍යවන්ත බොහමියයට වැඩමවා වදාලා මාවනැල්ල විපස්සනා භහාවනා මධ්‍යස්ථානය සහ මොරටුව ලුණාව විශුද්ධාශ් ප්‍රමේ යන උබහය විහාරාධහිපති පහත බුලත් ගම තුන්කෝරලය ඇතුළු සතරකෝරල මහදිසාවේ ප්‍රධහන සංඝනායක ත්‍රපිටකවාගේශ්වරාචාර්ය පූජපාද කහගල්ලේ අරියඥාන නායක ස්වාමින්දරයන් වහන්සේ පළමු කොට අප සියලු දෙනාම අපගේ ගෞරෝණීය දේශකාණන් වහන්සේ සාධනාධයක් පවත්වා පිළිගනිමු සාධහෝසාධහෝ සාධහෝ. අද දවසේදීමේ ධර්මානු ශාසනාව පවත්වන්නට තම සැදහැති දායකත්වේ ලබාදී කටයුතු කරන්නේ, වයන් ගොඩ ගල්ගමයේ පදිංචි, මැද්දිපොළගේ සලමන් පෙරේරා මහත්මා ඇතුළු සහෝදරයන් සහ ඥාති පිරිසවිසින්. එ මතක් කිරීමත් සමඟින් අපි සියලු දෙනාම ධර්මශ්‍රවනයට පිරාතුව තිසරණ සහිත පංචශීලය සමාධන්වෙෙමු ඒස දහා නමස්කාරපාටය තෙවරක් සජ්ජායනා කරමු. සාධහෝ සාධහෝ සාධහෝ. අවසරයිනායක හාමුදුරුවණේ. නමුතස් භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමුතස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමුතස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධන් සරනංගච්ඡාමි බුද්ධන් සරනංගච්ඡාමි හම්මන් සරණංගච්්ඡාමි හම්මන් සරනංගච්චා සන්හන් සරණංගච්ඡාමි සංහන් සරනංගච්ඡාමයම් පි බුද්ධන් සරණංග්චා මී තුතියම්පි බුද්ධන් සරනංගච්ඡාමී තියම්පි දම්මන් සරනංගච්්ඡාමී තුතියම්පි දම්මං සරනංගච්ඡා පියම්පි සංහන් සරනංගච්ඡාමි තුතියම්පි සංහන් සරනංගච්ඡා පතියම්පි බුද්ධන් සරනංගච්චා මී තතියම්පි බුද්ධන් සරනංගච්චා පතියම්පි ධම්මන් සරනංගච්චා ජමී තතියම්පි ධම්මන් සරණංගච්චා අතියම්පි සංගන් සරණංගච්ඡාමී තතියම්පි සංහන් සරනංගච්ඡා සරණ ගමනන් සම්පන්නන් ආමබන්තේ පානාතිපාතා වේරමනී සික්හ පදන් සමාධයාමි පානාතිපාතා වේරමනී සික්කා දමා අදින්නදාන වේරමනී සික්හ පදන් සමාධයාමි අදින්නාදාන වේරමණී සෙක්කාපදන් සමාධයාම ආමේසු මිච මෙචාචාරාවේරමනී සික්හපදන් සමාධයාමි කාමේසු මිච්චාචාරාවේරමනී සෙක්කාපදන් සමාධයා මසාවාදාවේරමනී සික්හපදන් සමාධයාමි මසාවාදා වේරමනී සෙක්කාපදන් සමාධයාමි සුරාමේරය මජ්‍ය පමාදත්හනාවේරමන සික්හ පදන් සමාධයාහාමී සුරාමීරය මජජ පමාදඨානාාවේරමනී සික්හපදන් සමාධයාමී තිසරණේන සද්ධින් පංචසී ලං දම්මන් සාදුකන් සුරක්්‍යිතන්කත්වා අපමාදේන සම්පාදේ මබන්තේ සදහු ස සමන්තාචක් වාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්ම සවන කාලෝ අයන් භාදන්තා දම්මසවෙනෙ කාලෝ අයං බදන්තා දම්මසවෙනෙ කාලෝ අයං බදන්ත නමුතස්සෙ භගෙවෙතු අරෙහතු සම්මා සම්බුද්ධස්සත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස චහිභික්කවේ දම්මේහි සමන්නාගතුෝ බික්හු දිිි. හේවදම්මේ සුක සෝමනස්ස බහුලෝ විහෙරතිී, යෝනිචස්ස ආරද්ධහෝති, ආසවානංකයායේ කතමේහි චහි. ඉද භික්කවේ බික්කු දම්මාරමෝහෝති. භාවනරමෝහෝති පහනරමෝහෝති පවිවේකාරමෝහෝති අභ්‍යාපජ්්‍යාරමෝහෝති නිප්ප පංචාරමෝහෝතිති සෙදහෙවත් ගුණවත් සත්පුරුස පිින්වතුනී පින්වතියනී. තුන්ලොවක් මෛත්‍රී අමාජලයෙන් තෙම අවදාල මගේ සාන්තිනායක ලෝවතුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාවෙත පතල මහා කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව දේශනා කොට වදාල, උතුම් මිහිරි ශ්‍රී සද්ධරමයෙන් බිඳක් ශ්‍රවනය කිරීමටයි බෞද්ධයා රූපවාහිනිී නාලිකාව නරවන ලෝ වැසි බොහෝ දෙනාත් අද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා බෞද්ධයා රූපවාහිනිී මැදිරියට පැමිණ සිටින මේ සැදැහැවත් පිරිසත් සූදානම් වන්නේ අද මේ ධරම දේශනාව සිදු කිරීම සඳහා, මාතෘකාව වසයෙන් තබාගත්තේ සූත්‍රපිටකයේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයට අයත්වන සුක සෝමනස්ස සූත්‍රදේශනාවේ පාටයක්. මහිතනව මේ දරමස්්‍රවනය කරන්න සූදානංවන සෑම දෙනාම, බුදු වනසීමේ වටිනකම හොඳයට අවබෝධ කරගෙනයි තිබෙන්නේ. කවුරුවත් ඔබට බල කළේ නෑ, කවුරුවත් ඔබට නියම කළේ නෑ අනකළේ නෑ මේ මුහොතේ බුදුරජාණන් වහන්සගේ ධර්ම දේශනාවක් ශ්‍රාවක භික්‍ෂුවක් වෙතින් ශ්‍රවණය කරන්නටය කියලා. ඔබ හැම දෙනම කල්පනා කලා, ජීවිතයේ කොතේකුත් අවහිර කරදර හිරිහැර බාධක තිබුණත් ජීවිතයට බුදුබණින් ලැබෙන සැනසීම වෙන කිසිම දේකින් ලබන්ට බැරි බව.ඒ නිසා තමයි ඔබ මේ වටිනා වෙලාව වටිනාම දේකට යොමු කරගෙන තිබෙන්නේ. මේ කරුණු ටික සිහිපත් කළේ, ඒ අනුසාරයෙන් මම හිතනවා ඔබට දහම් අවවාද කළ යුතුනේ. මේ බෞද්ධයා රූපවාගිනී නාලිකාව ඇති වුනාට පස්සේ. අපේ රටේ සෑම බෞද්ධ ගෙදරක්ම ධර්ම ශාලාවක් බවට පත් වෙලා තිබෙනවා. හැම ගෙදරකම විවේකය තියෙන ඉඩකර සයන හැමවෙලාවකම අපි දකිනවා බෞද්ධයාරූපවාහිනී සත්්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන සැදැහැවතුන් සුවිසාල පිරිසක් ඇතිවෙලා තියෙනවා. ඒ කරුණු නිසා තමයි අපි මෙ ධර්මදේශනාවකට මුලින් චාරිත්‍රයක් හැටියට ධරම අවවාදයන් කළ යුතුව පැවතුනත් එසේ නොකරන්නට අදහස් කරගන්නේ කොහම වුනත් අපි කාරුණිකව මතක් කරනවා යම්යම් වැඩ කටයුතුවලට යෙදෙමින් නම් ඔබ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ හැකිතාක සියලුදේ මගහර වගෙන මේ පුංචි වෙලාව මේ උතුම් දර්ම කරුණු ටිකට යොමු කරගෙන ඔබේ දෙසාවන් පත් ශ්‍රද්ධාවෙන් දරමය වෙත යොමාගෙන බුදු බණසන්න. එතකොට ඔබ හැම දෙනාගෙම මෙලව ජීවිතය සැනසිෙනවා. පරලව ජීවිත වාසනාවන්ත වෙනවා. මේ උතුන් ලෝතුරා බුදුබන පද ඔබ පහැම දෙනාටම සියලු සංසාර දුග්ගිනිිනිවා ලබන ලෝතුරු අමාමහා නිවංසුව පිණිස පවතිනවා. ඒ පරම පිවිතුරු චේතනාව සිතේ දරාගෙනයි අපි ඔබට ධර්ම දේශනා කරන්නේ. ඔබක් ගෞරවාන්මිතව මේ චේතනාව සිතේ පෙරදරි කරගෙන මේ දහම් කරුණු ටිකට ඔබේ අවධානය යොමු කරන්න. ම ඔබට මුලින් කිව්වා ධර්ම දේශනා කරන්නේ සුකසෝමනස්ස සූත්‍රය මාතෘකාව වසයෙන් තබාගෙනයි. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේමි සුකසෝමනස් සූත්‍රයේ තුළින් දේශනා කොට වදාරණවා මහනෙනි දරුවෙන ඔබලාට මෙලවසුව ලබා ගැනීම පිණිස. හරලවසුව ලබාගැනීම පිණිස. දෙලව වැඩසුවසාන්තිය සලසා ගැනීම පිණිස. හේතුවෙන දරමයක් අදමා නුබලාට දේශනා කරනවා. මහනිනි දරුවනි මේ ධර්ම කරුණු හොදට ශ්‍රවණය කරන්න. මේ දහන් කරුණු සය ජීවිතයට එකතු කරගන්නටේ කියලා. මහා කාරුණික මගේ තතාගත බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භයේදීම ඔබ අපට දේශනා කරලා තියෙනවා. රිං පින්වතුනී සුකසෝමනස්ස කියල කියන්නේ සැපලැබීම කායික සැප මාර්මසික සැප උදාකර ගැනීමට හේතුවෙන් කරුණු අපි දන්නවා සේම මනුස්සයෙක්ම සැපලබන්ට කැමති. මනුස්්‍යය විතරක් නෙමෙයි. සේම සත්වයකුමත් සැපලබන්ට කැමති. උදේ නිදියහනෙන් නැගිටපු වෙලා වෙදලා රාත්‍රය නින්දට යන තුරුම. යම් කෙනෙක් වෙහෙසිලා මහන්සි වෙලා ක්‍රියාකරනවනන්ගේ කුමකටද සැප ලැබීමට තිරිසන්ගත සතෙක් වුනත් උදේ පාන්දරවදිවෙලා ආනාරපාන සොයාගෙන හරි ගමන් කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ සැප සොයන්නටයි. නිසා හැම සත්වයෙක්ම සැප ලබන්ට කැමති නිසා. බුදුරජාණන් වහන්සේ බුදු සහුවන් වනාපට මෙලවසුව පරලවසුව, පරමසුව පිණිස සැපලැබෙන ධරම කොට්ඨාසයක්මී උතුම් සූත්‍රාන්ත දේශනාව තුළින් දේශනා කොට වදාලා. දැන් අපි බලමු මොනවදමිය සැපලබන කරුණු. චහිභික්කවේ දම්මේෙහි සමන්නාගතෝ බික්කු දිි්හේවදම් මේ සුකසෝමනස් බහුලෝ වූති. මහනෙන ධරමයට ලැදි භික්‍ෂුව විසිෙන්. ධරමානු දර්ම ප්‍රතිපත්තියේ ගමන් කරන්නා විසින්. මෙලවම යහපත සැනසිල්ල පිණිසහේතුවෙන කරුණු අනුගමනය කරනවා කියලා. අපි තේරුන්ගන්ටෝ නෑ බුදුරජාණන් වහන්සේ වදාල ධරමයේ ප්‍රතිඵල තියන්නේ පින්වතුනි බොහෝ දිනා හිතන්නේ කව දද මරණින් පස්සෙ ජීවිතයකට පරලවට තමයි අපි කරන මේ හැම දේකම ප්‍රතිඵල කියලා. නමුත් බුදුරජාණන් වහන්සගේ ධරමය පරලවට පමණක් දේශනා කරපු දරමයක් නොවෙයි. මෙලව ජීවිතයට මයි මේ උතුම් දරමය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලි. නිවන වනත් බෞද්ධයෝ බොහෝ දෙනෙක්කි තන්නේ මරුණයිම් පස්සේ එහා ජීවිතයකද ලබන දෙයක්ක කියලා. නෑපින්වතුනේ. අපි වෙහෙසනවනං මහන්සි වෙනවනං, උනන්දුුවෙනවනං නිවනට උපකාර දර්ම පුරනවනං කිසි බාධාවකින් තොරව අද වුනත් මේ ජීවිතයේ ඕනැම කෙනෙකුට, ඒ ලොවතුරු නිවන් මිහිර විඳගන්න පුළුවන්කමතියෙනවා. අන එක හොඳට අපේ පින්වතුම් මතක තියාගන්න. එනිසා මේ පරලවට උපකාර වෙන ධරමයක් නෙමෙයි අද කියල දෙන්නේ මෙලවජී විතයටත් විශාල වසයෙන් ප්‍රයෝජනයත් වන ධර්මයක් එන බවෝබ තේරුම් ගන්ටෝනය. පළවෙෙන කාරණය ධම්මාරමෝහෝති. මානෙනි මෙලවසුව ලබන්න, මෙලව යහපත උදා කරගන්න නුබලා දරමයෙහි ඇලිලා ධරමයහි ගැලිලා, දරමයහි රස විඳිමින් දහම් මිහිර විදගන්ටෝඕනෑ. එහෙමනම් මෙලවසුව ලබන්න අප විසින් කළ යුතුවන්නේ මොකක්ද. ධරමානුකූල ජීවිතයක් ගතකරන්ට ඕනෑ. ධර්මය ජීවිතයට ගන්ට ඕනෑ මේ ලෝකයේ දරම දෙකක් නව එකක් ධරමය අනික අධරමය. මේක හොඳට අපි තේරුන් ගන්ට ඕනේ. ධරම දෙකයි ධරමය අධරමය. ධරමය කියල කියයන්නෙ මොකක්ද අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වරසයක් මුළුල්ලේ. ලෝක සත්්‍යයාගේ සැපසුව පිණිස යම්බඳුක් අනුශසනාවක් කළාද ඒ සියලුම බුද්ධ වචනය ධර්මයයි. එනම් අධර්මය මොකක් ද බුදුරජුන් වහන්සේලා ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේලා ප්‍රතික්ෂේප කළ මහරහතන් වහන්සේලා බැහැර කලදේ අධර්මයයි. මේ ධරමය අධර්මය හරියට අපි තේරුම්ගන්ට ඕනේ. දැන් අපි දන්නවා බුදු පසේ බුදු මහුත්තමයන් වහන්සේලා කිසිම කිසි දවසක සත්්‍ය ඝාතනය කළේ නෑ. අදත්තාදාානය කළේ නේ කාමමිත්‍යාචාරය දුරාචාර මුසාවාද සුරාපානම සියල්ලම ඒ මහෝත්තමයන් වහන්සේලා ප්‍රතික්ෂේප කළා. ඒවා ඉතාම ලාමකදේ හැටියට බැහැර කලා. එහෙනයි යමෙක් ධර්මානුකූලව ජීවත්තෙන්ට කැමතිනං ඒ ඉතාම පහත් වූ ලාමක ක්‍රියා ජීවිතයක්තරින්ටෝනේ. එකයි ධර්මානුකූල ජීවිතය ද ධර්මානුකූල ජීවිතයක් හැඩගසා ගන්නකොට ඒ ඇත්තාළඟ පළමුුවෙන්ම තිබේතු සුදුසුකමක් තමයි සීලය. දැහෙමින් ජීවත් වෙන ඇත්තා කය සංවර කරගන්නවා වචනය සංවර කරගන්නවා. කයිංවත් වචනයෙන්වත් තමන්ට වැඩක් වෙන අනුන්ට අයහපතක් අවැඩක්වන කිසිම කිසි දෙයක්වත් කිසිම සි වචනයක්වත් ඔවුන්ගේ මුයින් පිටවන්නේ නෑ. දම්මාරාමූහෝතිකයන්නේ ධරමානුකූලව ජීවත් වෙනවා. සීලවන්ත ජීවිතයක් ගත කරනවා. එසේ තමන් සිල්වත්භාවයට පත්වෙලා එයින් නොනැවති සිතේ සමාධිය වරධනය කරගන්ට උනන්දුුවෙනවා. සමත විදරුසනාදී භාවනා ගුණදියුණු තිියුණු කරගන්නවා. මෙන්න මේ ආකාරයට පින්මතුන ධම්මාරාම වූ පුද්ජලයා අදරමයට නැබුරුවන්නේ නෑ. අධරමය පිළිකුල් කරනවා අධරමය බැහැර කරනවා. ධරමය නම් බුදුරජාණන් වහන්සේ වදාළ සත්්ධරමයයි කියලා තේරුම් ගන්නවා. ඒ බුද්ධ වචනයට පිටිින් කිසිම කිසි දෙයක් හොඳයි සුබයි සැපයි කියලා අරගන්නෙ නෑ. ඔන්න සැප ලබන්නට කැමතිවෙනවා නං අපිළඟ තිබිය යුතු පළමුවෙනි සුදුසුකම මොකක්ද. ධම්මාරාම ධර්මානුකූල ජීවිතයක් සකස් කරගෙන තිබිය යුතුයි. මේ බුදුබණටක එසෙන කොට ඔබ දෙනෙත පියාගෙන හොදට මෙනහි කරලා බලන්න ඔබ දිහා. මගේ ජීවිතයේ තුළ අධර්මය තියෙනවද. මගේ ජීවිතයේ තුළ ධර්මයේ තියෙනවාද කියලා. ඔබේ අදවත කියනවනං නෑනෑ ඔබ ළඟ තවම ධර්මයේ නෑ ඔබ ළඟ තියෙන්නේ අදර්ම යයි කියලා. ඔබ නැවතක් අධිස්පෑන කරගන්ට අනේ ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා බැහැර කරපු ප්‍රතික්ෂේප කරපු කිසිවක් මගේ ජීවිතේ මම පුරුදු කරගන්න නෑ සංසාරය අප ප්‍රමාන දුක්විඳින්නට මට සිද්ධ වෙනවා. ප්‍රාණගාථදියෙන්ම සහමුලින්ම වලකෙනවා කියල ඔබට අධිස්ථාන කරගෙන ඒ අනුව පවතින්ට පුළුවන්නන් අන්න පිින්වතුනි ඔබ ළඟ ධරමය පුරුදු වෙනවා. ඔබ ධරමයේ පුහුණු කරගන්නවා. එක උදාහරණයක් කරගෙන බලමු සත්වඝාතනය. මේ ලෝකෙ ජීවත් වෙන සෑම සත්්‍යයෙක්ම වගේ තමන්ගේ ජීවිතීට ප්‍රියයි අනික් සෑම දේකටම වැඩිය හැම සත්්‍යයෙක්ම ප්‍රිය කරන දේමොකක් ද ජීවිතය ජීවිතය ප්‍රියකරන සත්්‍යයකුගේ ජීවිතය තොර කරනවන ඒක දරමය නෙමෙයි අධරමය ඒක මනුස්සකම නෙවේ අමනුස්සකම බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලා අත්තානං උපමංකත්වා නහනේයන ගාතයේ. මහනෙන තමන් උපමාවටගෙන අනුන්ඝාතනය නොකරන්න කියන. බැං බලන්න සත්වය ඝාතනය කළ නං ඒ මුහතීවත් එඇත් අට සැපයක් තියෙනවදනේ සැනසිල්ලක් තියෙනවදනේ මෙලවජීවිත අරගෙන බැලුවන් ඝාතනයට ලක්වුණේ මනුස්සෙක් නම් සමහරවෙලාවට හිරබත් කන්්ට වෙනවා. එල්ලුම් ගහට නියම වෙනවා හිරගෙදරට ඇදලදානුව ඒක සැපක්නෙවෙයි දුකක්. මුළු ජීවිත කාලයේ මදුරු වෙලා යනවා. අහිංසකසරණ තිරිසංසතෙක් මැරුවත්. සමහර වෙලාවටකෙ විපාකය පරලවට කලින් මෙලව ජීවිතයම ලැබෙනවා. පින්හතුන්ලාහලා තියෙනවනේ. එදා ජේතවනාරාම මහා විහාරය අභියසම ඌරං මරමින් ඉටිය චුන්දසූ කරවැනි අය. මරනාාසන්න වෙලාවෙේ. ඝාතනට ලක්වෙන්ට ආසන්න වන ඌරෙකුකෑ ගහන විලාසයෙන්. විලාපනගමගින් ඉඳලා මරණයට පත් වූ බව දුගතියට ගිය බව එහෙමනං කුරා කුහුඹයෙකුටවත් හිංසාවක් කලානං පීඩාවක් කලානං විපතක් කලා නං පින්වතුනේ පින්වත් දරුවනේ ඒකෙවිපාකය පරලවට පෙර මෙලවදිමත් සමහර විට යම් දවසකදිවිඳින්නට වෙන. අදත්තාධානය එහෙමයි අනුන්සන්තකදේ නොදුන් වස්තුව තමන් සතුකරගන්ට ගිාම සමහර වෙලාවට නීතියර හැනට අසු වෙලා දැඩි දඩුවන් විනින්නට සිද්ධ වෙනවා. ඒ කිසිවකට අසු නොවී හිටියත් තමන්ගේ හදවතින්ම මුළු ජීවිතයම දඩුවන් දෙනවා නොච. සැපවිඳවිඳ කිටියත් ඔබ මෙවැනි වැරදි කරපු කෙනෙක් නේද කියලා. ඔය අපට ඇහිල තියෙනවා සමහර ඇත්තෝ දරමය නොදන්නකම නිසා කියනවල් අනි මිච්චර හොඳට ජීවත්වෙන අපටම නෙමේ කරදර හිරියර බාධක අර අසවල්ලය සතුන්මරනවා සොරකම් කරනවා සුරාපානය කරනවා සුරාවාලවි කරනවා වැරදි ලෙස ජීවිතය පවත්වනවා ඒ අයට නෑනෙ මේ කරදර. ඒ අය හරි සැපෙන් ජීවත්වෙන වනේ කියලා. හිතල බලන්න කෙනෙකුට කරදරයක් නැතුව ජීවත්වෙන අපිට මෙලව ජීවිතය යම් යම් කරදර බාධකවලට මුහුණදන්ට වෙනවනම් ඔබ හිතන් කරමය පිළිබඳව. ඔබට අපට පෙනෙන්නම උපත්. මේ ජීවිත පැවැත්මත් අතර කාලයේ තුළ විතරයි. පෙර සංසාර පැවැත්ම අපි කාටවත් පෙනෙන්නේ නෑ. එනිසා මෙලවාපි කොච්චර හොද ජීවිත ගත කළත් අපි ළඟ සංසාර දෝෂ තියෙනවා නම්. සසර කළ අකුසල් තියෙනව නම් ඒවා අපි කරා පැමිණෙනවා. ඊළඟටයේ අධර්මයක නැබුරුව ජීවත් වෙනය ගෙවල් දොරවල් හදාගෙන තිබුුණට. ඒ ඇත්තන්ට යානවාහන තිබුණට කනකර ආභරණ පැළඳගෙන හිටියට සමහර වෙලාවට හරි හැට නින් දක් නෑ. කෑමක් බීමත් හරියටම සරීරයට එකතු වෙන්නේ නෑ සරීරයට උරාගන්නෙ නෑ හැමතිස් සේම තමංකරපු නරක ක්‍රියාවේ ආදීනව ලෝකයට හොරා හදවතින් විදවනවා. අන්නේකාපි හොඳට තේරුම් ගන්ටෝන. නිසා බුදුරජාණන් වහන්සේ ධම්මාරාමූහූති කියල දේශනා කළේ දැහෙමින් ජීවත්වෙනකොට මෙලවජීවිතයේ සාර්ථකව ගත කරන්න පුළුවංකම ලැබෙනවා කියන බවයි. ඉළඟට උන්වහන්සේ දේශනා කොට වදාලා භාවනාරාමෝහෝති. මෙලව කායක සුව ලබන්ට මෙලව මානසික සුව ඇති කරගන්ට භාවනාවක් පුරුදු වෙන්න භාවනාරාමතාවය දියුණු කරගන්නටේ කියලා භාවනාව කියල කියන්නේ පින්වතුනි කුසල් අරමුණක් අරගෙන තමංජ සිතෙන් සියදහස්වාරයක් අර කුසල් අරමුණ මෙහි කරනවා සිතෙන් සම්පින්ඩනය කරනවා. දැන් අපි යානාපාන සතියාරගෙන බැලූත් ආශවාස ප්‍රශ්වාස කියල කියන්නේ කුසල් අරමුණ. ඒ කුසල් අරමුණොස්සේ සිය දහස්වාරයක් මෙිනිහි කරනකොට පුදුමකාර විදිී සැනසීමක් ඒ තැනැත්තට දැනෙනවා. මෛත්‍රීවිහරණය ගත්තත් එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ගුණමැණහි කිරීම ගත්තත් එහෙමයි. මේ භාවනාවකට සිත පුරුදු කරගෙන නං මේ බණහන ඔබ ඔබ දන්නවනේද. භාවනාව තරන් මිහිරි දෙයක් ඔබට තව ජීවිතය ලැබිලා තියෙනවද. කන්න බොන්්ඩ ඕනැනේ නිදාගන්ට හිතෙන්නේෙ නේ. කොටිංම භාවනාවෙන් නැගිටින්න හිතෙන්නේෙ නෑ මේ භාවනාවෙන් ලැබෙන මානසික සුවය ඇති තැනැත්තට. ඔබ තවම ජීවිතයේ භාවනාවක් පුරුදු කරගෙන නොමැතිනම්. හොඳ ගුරුවරයෙකු ඇසුරේ. ඔබ හොඳට භාවනාවක් පුරුදුපුහුණු කර ලබලන්න. මාහිතනවා ඔබම කියාව යම් දවසක අනේ, මම භාවන නොකරපු කාලේ මොන සැනසිල්ලත්ද මට තිබුණි. මොන සැපයක්ද මම විින්ද. නමුත් මේ භාවනාවට වාඩිවුනහම ලැබෙන නිරාමිස සැපය. ය නිරාමිස සතුට මටනන් ජීවිතය අමතක වන්නේ නෑ කියලා. එබැවින් පංහතුනි අපි හැම දෙනාම ජීවිත යම් කිසි භාවනාවක් පුරුදු වෙලාතිෙන්ටෝන. මේ භාවනාව පුරුදු වෙච්ච කෙන වාඩිවෙන්නේ භාවනාවෙන්. නැගිටින්නේ භාවනාවෙන්. එහිට මෙිහිට ගමන් කරන්නේ භාවනාවෙන් නිදාගන්නත් භාවනාවෙන් සතර ඉරියව්වේම භාවනාව පුරුදු වෙලා. මෙච්චර ගැඹුරට බැරිනං. උදේ පාන්දර අවදිවෙච්ච හැටියේ. ඔබ මූුණාත පය සෝදනවනි. දත් මදිනවනි. ඔබේ කය පිරිසිුදු කරගන්නවනි. කය පිරිසුදු කරගන්ට ඔබ මොන තරන් උදේ පාන්දරට වෙහෙසෙනවද මහන්සි වෙනවද. දත්ටික මදින්නේ දත්්ටික ඉතාම පිරිසිදුවට තියාගන්ට ඕන නිසා. මූන සෝදන්නේ කබ කඳුලු සෙම්සොටවාදිය මූුණේ තියෙනවනම් ඒවා ඉවත් කර ගැනීම සඳහා. මූනෙ හොඳ ප්‍රබෝධයක් ලබා ගැනීම සඳහා. ඇයි එහෙමදම් ඔබ හිතන්නේ නැත්තේ. මගේ සිතත් මෙන්න මේ විදියට පිරිසිදු කරගන්නට ඕන කියලා. හතුනේ කය නෙමෙයි වටින්නේ. මේ කයනම් මහපොළොවට පස්වෙලා යන දෙයක්. දෙතිස් කුණපවලින් සැදුුම් ලද් දෙයක්. නමුත් සිත ඊට වඩා වටිනවා. මේ සිත මහපොළොවට පස්වෙලා යන්න නෑ. මේ සිත අලුදූවිලි වෙලා විනාස වෙලා යන්නේ නෑ. මේ සිත සසර වසන තුරුම සංසාරයේ ගමන් කරනවා. ඒ නිසා ටිකකලකින් විනාසවෙලා යන්න ගතද වැඩිපුරා අපි පිරිසිදු කරන් ඕන. දීර්ග සසරක් ගමන් කරවන්න තියෙන සිතද. අපි පිරිසිදු කරන්ටඕන කියලා. ඔබ හෙම දෙනා හොඳට කල්පනා කරලා බලන්න. ඔබට තේරෙනවනන් ඔබට වැටහෙනවනන්. සිත පිරිසිදු කරන්නට ඕන කියලා බලන්න ඔබේ සිත මොනවයින්ද පිරිසිදු වෙලා තියෙන්නේ. රාගය අපි ළඟ තියෙනවන්නම් දේසය තියෙනවනම් මෝඩකම අපි ළඟ තියෙනවනම් ඊරිසියාව මානය කුවකකම පලිගැනීම මෙන්නමිවැනි නපුරු චේතන අපේ සිතේ තියෙනවනම් ඒවා මොනවද සිතා පිරිසිදු වෙච්චදේ. අඳින ඇඳුම් පිරිසිදුවට තියෙන්නේ කුණුදූවිලි වත්වීම ටැපිමි ඇඳුන් සෝදනවා. පොඩිවෙලා තියෙන ගතිය යන්න අපි ඇඳුම් මඳිනවා පිරිසිදු කරනවා. සිතේ තියන කුණුදූවිලි තමයි ඊරිසියාව, මානය, ගුවකකම, පලිගැනීම, ආසාව, තරහයාම, අමනාපය මෝඩකම මේ ඔක්කොම. ොට මෙන්න මේ දේවල් ඉවත් කරලා සිතනමැති වස්ත්‍රයා පිහොඳට පිරිසිදු කරගන්නවනම් අන්න එයාට මෙලව සැපතියෙනවා. ඒත්තා මෙලල වසයෙන් පුදුමාකාර සතුටක් ලබනවා. පරලවත් පුදුම සැනසීමක් සැපතක් උදාකරගන්නවා හොඳට ජීවිතයට භාවනාවත් පුරුදුපුූර්ු කර ගත්ත කෙනා. මේ බනාහන ඔබට මම කරුණාවෙන් ආරාධනා කරනවා ම භාවන කරන්නට වයසක් නේ භාවන කරන්නට කාලයක් නේ අද අද එයි මරු පින්කරගන්නේ මාරයා කවද කොහිෙද කොතැනකදි කොහොමේනවද කියලා අපි දන්නේනේ. ඒ නම් අපිට අනාගතයක් ගැන බලාපොරොත්තු තියන්ට බෑ. මේ සිත වර්තමානයේ වැඩිපුර තබාගන්ට ඔබ පුරුදු වෙන්න ඒක හොඳ භාවනාවක්. වාඩිවෙලා ඉන්න වෙලාවි මම දැන් වාඩි වෙලා ඉන්නවා කියල දැනගන්න. සිහිය තියාගන්න. නැගිටිනකොට මම දැන් නැගිටිනවා කියන බව හොඳට මතක තියාගෙන නැගිටින්න. ඇවිදින්න කොටත්. මම දැන් ඇවිදිනවා කියන බග තේරුන්ගන්න. බස් එකකට ගොඩ වුනත් සිීට්්‍ර එක වාඩි වුනක් මුදල් පසුම්බයාරලා ගණ දෙෙනුවක් කළත් ඒ කනම ක්‍රියාවතනුවම සිතමහෙවන්න දැන්. අපි ඉහෙමම කරන්නේ නැහැනේ. කොච්චර අපි අතින් අමතකවීන් වෙනවද. පස්ස අපි කොච්චර දේවලට පසුත වෙනවා දනේඇසවල් වෙලාවෙ මේ දේ කිව්වනම් හොඳයි. මේදේ කලානං හොඳයි. මේ විදිට සිටයනන් හොඳයි කියල පස්සේ අපි යම්යන් කරුණු පිළිබඳව පසුතැවෙන්නේ වර්තමානයේ සිත තබා ගැනීමට පුරුදු නොවන නිසයි. අන්නේ නිසා භාවනාවක් ජීවිතයට පුරුදු පුහුණු කරගෙන තිබීම ඉතාම අවශ්‍ය දෙයක් බව අපේ පිංවතුන් තේරුම් ගන්ටෝනෑ. දැන් මම කරුණු දෙකක්කේවා. ධම්මාරාමතාවය? භාවනාරාමතාවය, ධර්මානුකූල ජීවිතය, භාවනාවකට හුරුුණ ජීවිතය. තුං එනිකාරණය පහනාරාමූහෝති. ප්‍රහානය කරන්න ට ඕනේ අයිංකරන්න ටඕනේ ඉවත් කරන්නට ඕනේ විනාසකරන් ඕන දෙයක් අපි ළඟ තියෙනවා. මොකක්දමී පහනාරාමය කෙලෙස්. සිතේ තියෙන කෙලෙස් ධරමාපී පුළුවන් තරංගිවත් කරන්ටඕනෑ. මහන්සි වෙලා උනන්දු වෙලා තමයි මේ කෙලෙස් දැල්ල ඉවත් කර ගන්ට වෙන්නේ. කම්මැලිකමට උදාසීනකමට නිදියගෙන ගිටියට මේ කෙලෙස් ඉවත් වෙන්නේෙ නෑ. වීරියවන්තවෙන් ඕනෑ. දැන් අපි භාවනාවක් කළත් අපේ සිතේ තියෙන්ටෝනෑ මි භාවනාව තුළින් මගේ සිතේ කෙලෙස් දුරුවේවා. වැඩෙන කෙලිස් දුරුවේවා නොවැඩුණ කෙලිස් නො උපදීවා කියන හැඟීමෙන් යුතුව කටයුතු කරන්නටඕනෑ. එහෙම නැති එක් කෙනා අනේ භාවනාවකට වාඩි වෙනවා. අරදේ මතක් වෙනවා මේ දේ මතක් වෙනවා ආසාවන් ඇති වෙනවා. අමනාපාය ගැන මතක් වෙනවා තරහ ඇති වෙනවා. යම්යං විදිී කරුණු සිහි වෙනවා මෝඩස් ඉතුවිලිය එෙනවා අන්න භභාවනාවත් හැරිය. ෙ දුරු කිරීම වැඩ පිළිවෙල අත්තැරිය නැගිත්තා. එහෙම බෑ මේකට හොද වීරයක් තියෙන්ටෝ නැමේ පහනාරාමතාවයට රාගයේ දුරුකරණයක ලේසිනෑ දේසේ දුරුකරණයක ලේසිනෑ දැන් සමහරය අපටම කියලා තියෙනවා. අනේ අපේ හා මුදුරුවනේ මට හරීියක තරහ යනවානේ ඒකට මොකොද කරන්නේ. මෙන්න මෙහෙම දේවල් අහන හරියට බොහෝ දෙනා. යම් යම් දේවල් වලට මම හරියට ආස කරනවනේ. මිල මුදල්වලට රන්්‍රදීවලට මුතුමැණික් වලට සමහරත්තු වසීමිත වාස කරනවා. වෙන දෙයක් නෙමෙයි කෙලෙස් ප්‍රහීනය කිරීමට පුරුදු වෙලානෑ. කෙලෙස් කෙලෙස් ්‍රතියට දන්නේිනේ. රාගයක් සිතට ආවහම. පංචකාම සම්පත්තියට ආස කරන්න හිතුනහම. තමන් තේරුම් ගන්නවනම් මේ අකුසලයක්. මේ වරදක් මෙවැනි සිතුවිලිය එනඒක සුදුසුනය කියලා. අන්න එයාට පුළුවන්ඒ ලේසය ප්‍රහිනය කරගන්න. සහමුලිින්ම නැතත් යටපත් කරගන්නට හරි පුළුවන්. තරහව නිතරේන කෙනා දන්නවනන්. මේ තරහාව කියන්නේ ව්‍යාපාදය වේසය මේක කලේසයක්. මම මේ කලේසයේ ප්‍රහීනය කරන්ට ඕන දෙයක්. එයා තරාව වරධනය කරගන්න නෑ. තරහයන ගති ඉවත් කරනවා. මෙන්න මේ විදියට කෙලෙස් ප්‍රහාණය කරන්නට පිවනන්දුුවෙන්ටෝනෑ වීරියවන්තවෙන්ටෝනය. දැන් කෙලෙස් දුරු කිරීම වැඩ පිළිවෙලේ. හොඳ අංගයක් තමයි පරිතතියාගේ දානය ද බලන්න දානයක් දෙන්ට හිතක් පහල වෙනවා ඒ හිතිච්ච හැටියකම දානය දෙනවදනෑ සමහර වෙලාවට හිතෙනවා හැමදේම සරුව සම්පූරණව මම මේ ධානය කරනවගේ ඒ දිනය ලංවෙන්න ලංවෙන්න යම්ය සංසෝධන වලට යටකත් කරගන්නවා එච්චර දේවල්දී ලකො හොමද මී කාලෙ දන් දෙන්නක හොමද මියයාදී දේවල් හිතලා තමන්ගේ අර පුුණ්්‍යවන්ත චේතනාව ටිකෙන් ටිකඩු කරගන්නවා. සමහර වෙලාවට අන්තිමටම හිගන්නකොට බත්තිිකක් වත්කහොමදදීලා අර දාන චේතනාව අවසංකරගන්නවා. තිරිසන් සතකුට කෑම ටිකක් වදදීලා. අ තමන්ජ හිතේ කෙලෙස් ප්‍රහාණය කරන්ද තිබන හොඳ සිතුවිල්ල නැති කරගන්න. එදාර ඒකසාටක බමුණ ගැන උබ දන්නවානේ. බණහන වෙලාවෙ කල්පනා කළේම මම මොනවදාද බුදුරජාණන් වහන්සේට පූජ කරන්නේ. මෙ බණඉවර වනහම. බමනට තිබන එකමදී තමන්ගේ. සරීරයේ පැළඳගෙන ගිටිය ශරීරයේ වසාගෙන හිටිය සලුව විතරයි. එකන ඒක සාටක කියන්නේ. එක සාටකයයි. නිසා බමනකල්පනා කළ මේ සලුවත් බුදුරජාණන් වහන්සේට ඇතිරිල්ලක් පිණිසවත් වටීවී. මම මේ දේ පූජ කරනවා. සිතත් එක්ක මොන තරං යුද්ධයක් කලාාද නැගිටිනව වාඩි වෙනවා. නැගිටිනව සිත කියනවා වාඩි වෙන්ම කියලා. දෙන්න හිත පහළ වෙනවා. නමුත් සිත දෙන්නෙ නෑ නැවත සිතම කියනවා මේක දී ලබෑ කියලා. අන්ම නිසා මේ කෙලෙස් ප්‍රහානය කරගන්නමයි අපිවේරිය කරන්නටෝනෑ. දෙන්නේ අපි මේ ගින්දරක් නිවා ගැනීමටයි. නොදී තියෙන තරමට අපි ළඟ මේ ගින්දර ඇවිලෙනවා දැවෙනවා පිව පුච්චනවා. දුන්නනංයන්තයක්. ගින්න සෑහෙන දුරට නිවාගත්ත වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ පහනාරාමතාවේ ප්‍රහානය කිරීමට වීරියවන්තවෙන්න උනන්දු වෙන්න කියලා. ඊනඟට හතරවෙනි කාරණයේ බුදුරජාණන් වහන්සේ වදාලේ පවිවේකාරාමෝ හෝති. මහනිනි දරුවනි නුබල ප්‍රකාරස වූ විවකය ඇති කරගන්නට ඕනේ කායක විවයකය මානසික විවේකය හොදට පුරුදු කරගන්නට ඕන කියලා. දැම් බලන්න මේ කායික මානසික විවේකය නැති ඇත්තූ. මේ පවිවේකරාමතාවය නැති ඇත්තුූ මොන තරන් කරදරවලට හිරි අරවලට බාධකවලට පත්වෙන වද. මේ විවේකයක් ලබන්ඩ පුළුවන්ද පිරිසක් මැද්දඉදලා. සංගනිකාරාමතාවෙන් විවේකයක් ලැබෙනවදනෑ. අපි දන්න සමහර අයල්න්න අපි රටේ විවේක ගන්නටය කියලා නුවරේලිය යනෝ. පංවතුන ම දේශගුණයක් වෙනස් කිරීමෙන් අපතෙහිෙම විවේකයක් සලසගන්ට බෑ. විවේකවෙන්ට ඕන නම් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කලා අරං්්‍යගතෝවා. රුක්කමූලගතෝවා සු්ඥාගාරගතෝ. මහනනි යන්න ආරම්මයකට යන්න ගහක් මුලකට යන්න ජනසූ්‍යිය තැනකට. අන්න එවැනි තැනක තමයි නුබලාට විරේකය තියෙන්න කියලා. මහ නගරයක් මැද නෙමෙීමේ විවේකය තියෙන්නේ. මහ ජනතාවගෙන් පුළුවන් තරන් ඇත් වෙලා කටයුතු කරන තරමටයි. අඩුම තරමේ ගෙදර දවුණත් ඔබට වෙනමම කාමරයක් වත් සකස් කරගෙන තියෙනවන අන්න ඔබට ඒ තුළට ගිියාම යම් කිසි විවේකයක් ඇති වෙනවා. අනිත් හැම දෙෙනම එකට සිටින මහසාලයට වැඩිය ඔබි කාමරය ඔබට විවේක සෙනසුනක් කරගන්න පුළුවන්කම තියෙනවා. බාහිර බාධකවලින් පලිබෝධ වලින් වලකින්ට වනේ. ගහක් මුලකට ගිහාම ලැබෙන සැනසිල්ල මොන තරන්ද. ෘුක්ෂ මූලේකට ගිහාම ගල් පරුවතයක් උඩට නැංගහම ගල්බනයක් තුළට ගිහාම මොන තරන්නන් නිදහසක්ද. අන්න ඒ සැනසිල්ල තමයි පවිවේකාරාමතාවය හැටියට බුදුරජාණන් වහන්සේ වදාලේ. යන අපි පුළුවන් තරම් විවේකවෙන් ඕනේ. කයින් කරන වැඩ එවගේම සිතින් ඇති කරගන්න සිතුවිලි පුළුවන් තරන් අඩු කරගන්නට ඕනේ. අනේ සමහර දෙනාට පෝයට පන්සලකට යන්න තරන්මත් විරේකයක් නෑ. රජයේ පහෝය නිවාඩුවක් ලබාදීන තියන්නේ විනෝධචාරිකා යන්න නෑදෑ ගමන්යන් ඇදුංකික සෝදගන්ට නෙමයි ඒ දවස ආගමක දිනයක් කරගන්න. නමු අපි වරදවා වටහගෙන වැරදි විදියට අපි ඒදිනය යොදාගන්න වනම් වෙනත් බාහිර කරුණුවලට අන්න විවේකය අපි හදාගෙන නෑ. නිසා බණහන වැඩිහිටියෝ ලොකකුඩා සෑම් සියලු දෙනෑම මේ විවකය ගොඩනගා ගැනීම සඳහා කටයුතු කරන්න ටෝනෑ. ඉඳන්න පස්සනිකාරණය අභ්‍යාපජ්්‍යාරාමූහෝති. අභ්‍යාපද්්‍යාරාම ඕූති කියලකයනේ මෛත්‍රීවෝරණයෙන් යුත්තවවාසය කරන්න ඕනේ. සේම සත්්‍යයෙක් පිළිබඳවම මේ අභ්‍යාපජ්්‍යාරාම තාවය ඇති කරගන්නට ඕන. ඒක කියන්නේ සියලුම සත්්‍යයන්ට මෛත්‍රී චේතනාවෙන්. හැම දෙන පිළිබඳවම මිත්‍රත්වයෙන් යුතු කටයුතු කරන්නට පුරුදුවෙන්ට ඕනේ. මේ මෛත්‍රිය පුදුමාකාර විදියට මෙලව සැපගෙන දෙන දෙයක්. මෛත්‍රිය පුරුදුපුූුණු කළ කෙනාට ලැබෙන ආනිසංසේ කොළහක් බුදුරජාණන් වහන්සේ දේශනා කලානෙ. සුකං සුපති, සුකං පටිබුංජති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානම් පියෝහෝති, අමනුස්සානම් පියෝහෝති, මොදි වසයෙන් මෙත්තා නිසංස සූත්‍රයේ, මෛත්‍රිය තියෙන කෙනා තමයි හොඳේට නිදාගන්නේ. සැපසේනින් දෙ යන්නේ. එහාට මෙහාට පෙරලෙන්නේ දඟලන්න නැතුව නිදාගන්නේ. මෛත්‍රිය තියෙන කෙනා තමයි සුවසේ අවදිවෙන්නේ නෙලුම් මලක් පිපුනවාගේ මුහුණ පිවිතුරු වෙන්නේ. මිනිසුන්ට ප්‍රියවෙන්නේ අමනුස්සයින්ට ප්‍රියවෙන්නේ දෙවියන්ගේ රැකවරණ ලබන්නේ මෛත්‍රිය තියන කෙනා. මෛත්‍රිය තියෙන කෙන, සිහි මුලාවෙන්නේ නැතුව කාල ක්‍රයා කරනවා. මරණින් පස්සේ බ්‍රහ්ම ලෝකයේ උපදිනෝ. බලන කොච්චර ආනිසංස රැසක් මෙ මෛත්‍රිය පුරුදුවෙච්ච සිතකට ලැබෙනවද කියලා. ඇයි අපට බැරි නැහැනේ පුළුවන් කමතියෙනවා. පුරුදුුවෙන්ට මෛත්‍රී භාවනාව ටිකෙන්ටිකයේ වැඩි කරගෙන උසස්භාවනාවක් හැටියට ජීවිතයේ පුරුදුකහුණු කරගෙන තබාගන්න. මෛත්‍රී භාවනාව. එවගේ බුදුරජාණන් වහන්සේ අවසාන වසයෙන් හයවෙනි කාරණාව ලෙස දේශනා කොට වදාලේ නිප්ප පංචාරාමෝහෝති. මානිනි මේ යම් යම් දේවලට තියෙන ඇලීම යම් යම් දේශහමඟ තියන ගැටීම පුළුවන් තරම් අපි අඩුකරගන්ටෝනෑ. මමය මගේය කියන අල්ලගන්න ගතියත් අරින්ටෝනේ නිප්ප පංච කියලා කියන්නේ නිවනටම අරමුණෙන්ටෝනෙ කරන කියන හැම දේම නිවන් අරමුණු කරගෙනම කරන්ටෝනය. මේ ජීවිතේ අපට තියෙන ලොකුම ප්‍රාර්ථනාව විය යුතුවන්නේ මකක්ද නිවන් අවබෝධ කරගැනීමයි. නිවන් අවබෝධ කරගන්නවා කියල කියන්නේ. උතුම් චතුරාරය සත්‍ය ධරමය අවබෝධ කරගැනීමයි. එහමනම් මෙවැනි ධර්මදේශන පැශ්‍රවණය කිරීමෙන්. එවගේම ධනවාන පින්කාම් කිරීමෙන්, භාවනා කිරීමෙන්, වත්මිළිවෙත්වල යෙදීමෙන් ඔබ බලාපොරොත්වීතුවන්නේ. ලෞකික ලෝකයේ යම්යම් ප්‍රාර්ථනා නෙමෙයි. සංසාර විමුක්තියයි. මේී ගෝර බයංකර සසර කොතනක ඉපදුනත් දුකක්මයි. ඒ නිසා සසර ඉපදීම කියන තත්වයට නැවතපත් නොවන්නට නං අපි චතුනාාරිය සත්‍ය ධර්මය හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒ ලෝවතුරු නිවන් මහිර මෙලව ජීවිතය විඳගැනීම සඳහා අපි උත්සාහවත්තෙන් ඕනේ. අන්නේ එතකොට අපට සාර්ථකව මෙලවජීවිතය ගත කරන්නට පුළුවංකම ලැබෙනවා. රොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආශ්‍රවානං කයාය අන්න එයා සියලු කෙලෙසුම් මේ ජීවිතයේ නසලා නිරාමිස සැපේ ලබන කෙනෙකු බවට පත්පෙනවා කියලා මේ දේශනාව අවසානිදී දේශනා කොට වදාලා. නිසා කාරුණික සැදහැබර පින්වතුන්ට මම ඉතා කරුණාවෙන් ආරාධනා කරනවා. මෙන්න මේ කියන දම්මාරාමතාවය, භාවනාරාමතාවය, පහනාරාමතාවය, අවිවේකාරාමතාවය, අභ්‍යාපජ්්‍යාරාමතාවය, නිප්ප පංචාරාමතාවය. මෙන්න මේ කියන කරුණුහාය ජීවිතේ හොඳයට පුරුදුපුූුණු කරගන්න. සුකසෝමනස්ස සූත්‍රයේදී උන්වහන්සේ වදාළ මෙලව සාර්ථක ජීවිතයක් සැපවන්තජීවිතයක් ගත කරන මග කියා දෙන්නටයි. එමනං අද මේ ධර්මදේශනාව තුළින් අප බලාපොරොත්තු වන්නෙත්. ඔබට මෙලව සුවදායක සැපවන්ත ජීවිතයක් උදා කර දෙන්නටත් පරලව වාසනාවන්ත ජීවිත සලසගන්නටත් දීර්ග සංසාර ගමනකින් නොව කෙටිගමනකින් සසර කෙටිකරගෙන සසර දුක්්ජිනි නිවා ලබන ලොවතුරා අමාමහනිවංසුවය ්‍රාර්ථනා කරන්නටයි අපි ඔබට කරුණාවෙන් සිහිපත් කරන්නේ නිසා අද ඒ උතුන් පැතුම් සපළමත් කර ගැනීම සඳහා මේ වටිනා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලද උදාරපුුණි සක්තියත් ඔබහැමට මෙලවසුව පරලවසුව පරමසුව පිණිස පවතිවා කියලාපි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. තින් අද මේ ධර්මදේශනාව සඳහා සැදැහැති දායකත්තය දරා තිබෙනවා. මේ බෞද්ධයා නාලිකාවට පැමිණිලා දරම ශ්‍රවණය කරන පිරිසාතර වේයංගොඩ ගල්ගමුේ පදිංචි, මැද්ධපලගේ සලමන් පෙරේරා මහත්මානං එතුමාගේ සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතිහිතයිසින්. අරමුණු වසයෙෙන් ඇතිකරගෙන තිබෙනවා සිය පියාණන්වන මැද්ධපලගේ ලියන්සිං්ඥෝ මැතිතුමා. මෑණියන් වන බෝරුග්ගමුයේ පොඩි නෝනා සිල්වා මැතිණිය, මව්පිය දෙපල සිහිපත්කොට පින් අනමෝදන් කරන්න. මැද්දිපොල්ලගේ වික්‍රම සිංහසා මැද්ධපොලගේ සිරිවර්ධන යන දෙදෙන සිහිපත්කොටකිින් පැමිණවන්න. එවගේම නාවික හමුදා ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කොට අභාවයට පත්තු එම්පි නලින්. වගේ එMP නාලක එMPී පේමලාල් එMP රංජිත් එMPි ඩගලස්සාදී ඒ සියලූම මියගිය ඥාතීනුත් එ්ඩි සීලවතිී උපාසිකා මාතාව ඇතුළුව පවුලේ අභාවේයට පත්ව ඇති සියලුම ඥාතීන්ට පං අනුමෝදන් කිරීම මේ සදහම් දේශනාවේ අරමුණු අතර තිබෙනවා. වගේම සලමන් පෙරේරා මහත්මානන්ට වගේම මැද්දෙපොලගේ වීරසිංහ, ඒ මහත්ම ඇතුළු ජීවත්ත සිටින සියලූම දෙනාට නිදුක්බව නිරෝගි බව යහපත් කායික මානසික සුවසානය මේ උතුන් දරමදේශනාව සඳහා දායකත්තය දැරීමින් බලාපුොරොත්තු වෙනවා. එබැවින්ගේ මුලින් නම් සඳහන් කළ සියලු ඥාතිනුත් මේ සදහම් දෙසුම ශ්‍රවණය කළ. ඔබ සියලු දෙනාගෙම නමින් මියගිය සියලු ඥා තිනුත්. අපි මේ රැස් කරගත්ත උදාර තරපුුණ්‍ය ධරමයන් දූතපුරා අනුමූදංවෙත්වා. පරලවින් සැපෙන් සැපේටම පත්වේවා ප්‍රාර්ථනා කරන උතුම් බෝධීන්ටානුව ඒ ඇත්තු අමාමහ නිවනිින් සනසෙත්වා කියලාපි ප්‍රාර්ථනා කරනවා. ේම පින් කැමතිවන සම්යා දෘෂ්ටික සියලු දෙවියෝම මේ පිින් අනුමෝදංමෙත්වා දිවයිසුරු වූ දිවිය සම්පත් දිනින් දින වැඩි වර්ධනයට පත් කරගනිත්වා මේ ලෝකයත් ශාසනයක් ඔබත් තපත්හැම දෙනාමත් දෙවියෝ කලටවෙලාවට යහ තිං රැකබලා දෙෙත්වා දෙවියන්ට දරමාවබෝධයවේවා දෙවියෝදඋතුන් නිවනිින් සනසේවා කියලා පිපනාාර්ථනා කරනවා. ආකා සට්ඨචබුම්මට්ට දේවානාගා මහිද්දික පු්ඥන්ත අනුමෝදිත්වා චිරංගක්කන්තුසාසනං ආකා සට්ඨාචබුම්මට්ට දේවානාග මහිද්දික පු්ඥන්තං අනුමුදිත්වා චිරංරක්කන්තු දේශනං ආකා සට්ඨාචබුම්මට්ට දේවානාග මහිද්දිික Nyantanga numodittwa cirangdakantumang paraanti Idang me nyatiang hotu suki hontu nyateyo. Idam me nyatiang hotu Suki hontu nyateyo, Idam me nyatiang hotu Suki hontu nyateyo. Dharmaravan nisansabaling. හැම දෙනාටම උතුම් නිවංසුව අත්වේවා. අතදවසේදී ධර්මානු ශාසනාවප වැත්තෝ දේශකයාණන් වහන්සේ වන, මාවනැල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ, මොරටුව ලුණාව දූව විශුද්ධාශ්්‍රමයේ යන උබය විහාරාධහිපති. හත බුලත් ගම තුන්කෝරලය ඇතුළු සතරකෝර්ල මහදිසාවේ ප්‍රධාන සංගනායක ත්‍රිපිටකවාගේ ශවරාචාරය පූජපාද කහගල්ලේ අරියඥාන නායක ස්වාමුදුදරයන් වහන්සේට නිදුක් නීරෝගී සෝ සම්පත්තිය දීර්ගායස සම්පත්තිය ලැබේවායි අපි සේලු දෙනාමෙක්ව සාධනාධයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාධහෝ සාධහෝසාධෝ. ඒත් සමගින් බෞද්ධහාරූ පවාහිනිය ඔබ වෙතිගෙනා දායකත්තු ධර්මදේශනය මෙත කින්නිමාවට පත්වනවා. සුපින්වත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.